සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි විශේෂ පුද්ගලයෙක් සමග තමයි අද අපේ සංවාදය පටන් ගන්න කියලා ලෑස්තිලා ඉන්නේ. EDM music කියවම හැමෝම දන්නවා අලුත්ම විදිහේ music concert එකක් තියෙන එක. අපි මේ EDM music ගැන කතා කරනකොට ගොඩක් කට්ටිය දන්න හැබැයි ගොඩක් කට්ටිය නොදන්න පුද්ගලයෙක් තමයි අපි මේ අපේ episode එකට අපි කතා කරන්න ආරම්භ කරගෙන තියෙන්නේ. ඉතින් අපි අලුත්ම විදිහේ පුද්ගලයෙක් අලුත්ම විදිහේ වැඩ කිහිපයක් කරන පුද්ගලයෙක් මේ music industry එකට වෙනස්ම විදිහේ concept එකක් අරන්ගෙන පුද්ගලෙක් එක තමයි අද අපි episode එක ආරම්භ කරන ලෑස්තිලා ඉන්නේ. අපි එනං හයිබෝන් කියලා පටන් ගන්නවා අපේ channel එකට. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල නම් මල්ලි ගොඩක් ඉතින් ස්ටුඩියෝ එකේ වැඩවලට ගොඩක් focus වෙලා හිටියේ. හ්ම්. ඒ වැඩයි music වැඩත් මේ දවස්වල ගොඩක් යනවා. ඒ වගේම මගේ රාජකාරී වැඩත් තියෙනවා. හ්ම්. ඒවත් එක්ක තමයි ඉතින් මේ දවස්වල ඉතින් හැලැප්පින් වීවි ජීවිතය ඉස්සරහට යනවා. අපරසරට යනවා. ඉතින් ඒකත් ගොඩක් දවස්වල pain ද හිටින චරිතයක්. ඔව්. කොරෝනා ප්‍රශ්නේදී ඉතින් ගොඩක් වෙලාවට මම මගේ ස්ටුඩියෝ එකේ වැඩ ටික මම පටන් ගන්න තමයි බැරි. ඒ වැඩත් එක්ක ඉතින් ගොඩක් මම සංගීත පැත්තෙන් ගොඩක් මයින් වෙලා හිටියා. ඒ දවස්වල. ඔව් ඒ දවස්වල අයින් වෙලා මේකටම ගොඩක් ફોකස් එක දීලා දාන්නේ දෙන්න ඕනේ නිසා මේ වැඩ ටික මම කරගෙන ගියා ඉතින්. රයිට්. අනුවා. අනුවා කියලා කියන්නේ කවුද? අපිට ඒ ගැන පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන්ද? අනුවා කියන නමට කලින් මල්ලි මම පොඩ්ඩක් හඳුන්වීමක් කරන්නම් මම කොහොමද මෙතෙන්ට එන්නේ කියන එක මුලින්ම මම මේ මියුසික් ශාස්ත්‍රයට අවතීර්ණ වෙන්නේ මම 6 වසරින් ඉඳන් වගේ. අහා 6 වසරින් ඉඳන් මම මගේ වැඩ කරගෙන ඉන්නකොට ඉස්කෝලේ වැඩ කරගෙන ඉන්නකොට මියුසික් කියන දේ මගේ ඔළුවට පොඩ්ඩක් ආවැදෙන කාලේ තමයි මේ කාලේ. මේ කාලෙදි මට හිතෙනවා මියුසික් කියන දේෙන් හරි අමුතු දෙයක් මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් අලුත් මාතෘකා ගැන කතා කරන්න පුළුවන් එහෙම හිතලා ඉවරලා ගෙදර තිබ්බා අපේ ගෙදර තිබ්බා අක්කට ගෙනත් දුන්න කීබෝඩ් එකක් තිබ්බා ඕකෙන් තමයි මම මියුසික් වලට මුලින්ම අවතීර්ණ වෙන්නේ ඊට පස්සේ පොඩ්ඩක් ඔය බෙරයත් අලන්න අරගෙන ඊට පස්සේ අලුත් දේවල් ඊට පස්සේ මවුත් ඕගන් එකක් හොයාගෙන එහෙම එහෙම තමයි පොඩ පොඩ අවතීර්ණ වෙන්නේ ඒ අවතීර්ණ වෙනකොට මම 7 වසරට එනකොට ඉස්කෝලේ පොඩියට බෑන්ඩ් එකක් පටන් අරගෙන ඊට පස්සේ මියුසික් කියන දේ කොහොමද කරන්නේ කියන දේ හොයන්න ආසාව ඇති වෙන්නේ ඒ කාලෙදි. ඒ කාලෙත් එක්ක ඊට පස්සේ මට ලොකු තාක්ෂණයක් තිබ්බේ නෑ මේක කොහොමද කරන්නේ කියන එක මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ. ඒ වුණාට මට හිතුණා මේක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මම ටික 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 ඔයයි මම දෙන්නම ඉගෙන ගත්ත කන්න. ඔව් ඒක සංකේස් ලොකු සතුටට කාරණාවක් මොකද අපේ පාසලේම අපි හොඳට දන්න කියන චරිතයක්. ඉතින් එකම පාසල අපේ පාසල උඩ සඳහන් කරමු කොළඹ CWW කන්නංගර විද්‍යාලේ අපේ හිටපු ශිෂ්‍ය නායකෙක් තමයි මේ ඉන්නේ. ඉතින් සතුටට කාරණාව එයා ඉස්සරහම අපිට අද අපේ ඉන්ටර්විව් සෙෂන් එක කරන්න ලැබීම සම්බන්ධ මටත් ඇත්තටම සතුටුයි තරඳු මල්ලි මේ වගේ දෙයක් කරන එක ගැන. ඇත්තටම අපේ ඉස්කෝලේ ලොකු පරණඩයක් ලැබුවා අපි. ඒ දේත් එක්ක තමයි අපි මේ දේ ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන දේ මියුසික් කියන කලාව අපි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මල්ලි මම ගිටාර් එකට ආසාව ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න ඉගෙනගෙන ඉවරලා පොඩියට පටන් ගත්ත දේ ටිකක් ලොකුවට කරන්න ඕනේකම තිබ්බා. ඇත්තටම මට ඒ කාලෙදී තිබ්බේ නෑ මොකද්ද මේ සොෆ්ට්වෙයාර් එකක් හරහා කොහොමද මේක නිර්මාණය වෙන්නේ කියන එක මම දැනගෙන හිටියේ නෑ. ඒ වුණාට ඔය ඉස්සර තිබ්බ ඔය DJ කරන virtual DJ වගේ වෙන් තමයි මම මුලින්ම පොඩි පොඩි සොෆ්ට්වෙයාර්ස් වලින් තමයි පටන් ගත්තේ. අපෝ තිබ්බේ මුලින්ම ඒකෙන් තමයි. ඒ වුණාට මගේ හොඳම යාළුවා තමයි අනෝජ්. එයා තමයි මට මුලින්ම DAW එක FL Studio කියන සොෆ්ට්වෙයාර් එක ගෙන දීලා මේක්න මේ විදිහට කරමුයි කියලා වැඩේ පටන් ගත්තේ. ඒකෙන් පටන් ගත්ත දේ පාසල් කාලේ සෙන්කඩ ගල පුරනද
ඔයවගේ EDM සින්දුත් එක්ක තමයි මම ටික 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 ඉස්සරහට ගියේ. ඔන්න ඔතන තමයි මගේ ස්ටාර්ට් එක අනුවා කියන බ්‍රෑන්ඩ් එක හැදලා තියෙන්නේ අන්නේ විදිහට. මුලින්ම අනුෂාන් ඊට පස්සේ යාළුවෝ අනුවා 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 කියලා තමයි නම හැදලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මම ගොඩක්ම මේ අනුෂාන් කියනට වැඩිය මේ අනුවා කියලා කතා කරන්න. එතකොට මේ වෙනකොට ඔයා කරලා තියෙන නිර්මාණ මොනව තිනවද අපිට බලන්න. එතකොට මම දන්නවා දැනට ඔයාගේ YouTube channel එකක් තියෙනවා අනුවා කියලා. මේ YouTube channel එක හරහා අලුත්ම නිර්මාණ ඔයා නිකුත් කරලා තිනවා. ඉතින් කට්ටියට බලන්න. ඉතින් ඔයාගේ මොන හරි project එකක් හෝ ඒ වගේ මොන හරි නිර්මාණ තිනවද අපිට පොඩ්ඩක් දැනගන්න අපිට බලන්න. ඒ ප්‍රශ්නෙට මම මෙහෙම උත්තර දෙන්නම් මල්ලි. මෙහෙම ඇත්තරම කිව්වොත් ඔය EDM කියන කලාවේදී මම ගොඩක් දේවල් අලුත් දේවල් හොයන්න ගත්තා. ඒ වගේම තමයි මම අලුතෙන් කරපු ප්‍රොජෙක්ට් වලදී දැන් ඉස්සරහට එන්න තියෙන එක්සෝඩියම් කියලා ට්‍රැක් එක. ඊට අමතරව මම කරලා තියෙන ට්‍රැක් ගොඩක් ඔය නයිට් ඊට පස්සේ ඉස්කිරෝකෝ අජටා ඒවෙන් තමයි ගොඩක්ම ඔය කට්ටියට ගියේ. ඊට අමතරව මම විශේෂ දෙයක් මේක මම කවදාවත් කරලා නැති දෙයක්. ඔයාගේ channel එකෙන් මම පළවෙනි පාර මගේ project එකක් පෙන්නනවා. ඕ එනම් හොඳම අවස්ථාවක් මේ EDM music වලට එන්න ඉන්න කට්ටිය අහන කට්ටියට හැමෝටම මේ අලුත්ම විදියේ project එකක් ඕගොල්ලෝ බලන්න මේ හැකියාව තියෙනවා. ඒකත් අනුවා කියන විශේෂ පුද්ගලයාගෙන්. ඉතින් අපිට හොඳ අවස්ථාවක් හොඳ opportunity එකක් කිව්වොත් නිවැරදි. මොකද එයාගේ සාමාන්‍යයෙන් අපි දන්නවා හැමෝම මේ project එකක් ගන්න කොච්චර කැපකිරීමක් කරන්න ඕනද සාමාන්‍යයෙන් උදේ හිටියම හවස වෙනකම් වගේ ලොකු වැඩක් තමයි මේ ප්‍රොජෙක්ට් එකක් කරලා නිම කරනවා කියන්නේ මේ මියුසික් කරන කෙනෙක්ගේ. හැබැයි අපි ඒ වගේ දෙයක් අපේ channel එකෙන් මේ ලැබෙන බලන ලැබෙන පළවෙනි වත first time එක හොඳ experience එකක්. අලුතෙන් මේ tracks කරන කට්ටියට සහ මේ EDM field එකේ ඉන්න කට්ටියට ගොඩාක් හොඳ පන්නරයක් කිව්වොත් මම නිවැරදි. ඉතින් ඒ අවස්ථාව ඔන්න ඔබට දැන් ලැබෙනවා. අපේ anu wage අලුත් ප්‍රොජෙක්ට් එකක් බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි එනං මේ ප්‍රොජෙක්ට් එක මොකක්ද කියලා බලලා එමු. අනුවගේ දොස් කියන මියුසික් වීඩියෝ එකේ අපි ප්‍රොජෙක්ට් එක වෙන්න කියලා තමයි ලැස්ලා ඉන්නේ. දැන් හැමදේම සෙටප් කරලා තියෙන්නේ. ප්‍රොජෙක්ට් ෆයිල් එක තියෙනවා. අපිට බලන්න පුළුවන් ආගේ ප්‍රොජෙක්ට් එක මොකක්ද කියන එක. FL Studio වලින් තමයි මේ ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ. මේක තමයි ප්‍රොජෙක්ට් එක. අපි ප්ලේ කරලා බලමු. Oh,
ඉතින් මියුසික් කියන කලාවක් තියෙනවනේ මේ කලාව ඇතුලේ මේ වෙනකොට ඔයා මොනවද කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා සාමාන්‍යයෙන් ආටිස්ට් කෙනෙක් අපි අපි ඉන්නනේ ඔඩියන්ස් එකක් මේ ඕඩියන්ස් එක අපිට පිනවන්න ඉච්ච ලේසි නෑ. එතකොට සාමාන්‍යයෙන් අලුත් නිර්මාණයක් කරනකොට මේ නිර්මාණයේ අපි තියා දන්නව ගොඩක් මේක රඳාපවතින්නේ ඒගොල්ලෝ මේක බැඳ කියන්නේ තමන් ෆීල් වෙන විදිහට තමයි මේ නිර්මාණය ගොඩක් කල් තියෙන්නේ. එතකොට මේ වෙනකොට ඔයා මේ මියුසික් කරාට EDM මියුසික් කියන කැටගරි එකේ ඔයාගෙන් ලැබිලා තියෙන නිර්මාණ මොනවද? ඇත්තටම කිව්වොත් මල්ලි මෙන්න මෙහෙමයි. ඔය ප්‍රශ්නට මම මේ විදිහට උත්තර දුන්නොත් හරි කියලා මම හිතනවා. මේ මේ EDM කියන මියුසික් එක ලංකාවට මෑත කාලෙදී ආපු එකක් නෙමෙයි. ඕක ගොඩක් පරණ EDM කියන්නේ ඉලෙක්ට්‍රෝ ඩාන්ස් මියුසික් කියන එක ගොඩක් කාලයකට කලින් ආපු දෙයක්. අහහ. හැබැයි මේක මිනිස්සු අතරට යවන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද මිනිස්සු ලංකාවේ හැදිච්ච වපසරියක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට අහන්න පුළුවන් වෙච්ච මියුසික් කලාවක් තියෙනවා ලංකාවේ. ක්ලාසිකල් මියුසික් ඊට පස්සේ R&B rock ගොඩක් ඒවා තියෙනවා. ඒ අතර තමයි මේ EDM කියන මියුසික් එකේදී ගොඩක් අය එක්ස්පෙරිමන්ට් එකක් කරන්න බය. ලොකු බයක් තියෙනවා. අනිවාර්යෙන්ම. මොකද මේ වගේ දෙයකට ඉන්වෙස්ට්මන්ට් එකක් යොදවලා ඉවරලා මම මෙතනින් එහාට කොහොමද මේක හොයාගන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි DJs ලා ඕනි තරම් ලංකාවේ ඉන්නවා. හැබැයි අර තමන්ගෙම නිර්මාණයක් කරලා පාටි එකට ගිහිල්ලා ක්‍රවුඩ් එක සතුරු කරනවා කියන එක වෙනම තැනක්. ඔව් මොකද ඒකතන ඒගොල්ලෝ ගොඩක් ගන්න ලොකු ෆීලින් එකක්. ඒ ෆීලින් එක ඔයා දෙන්න ඕනේ ඒගොල්ලන්ට දැනෙන විදියට. ඒක ලොකු ටාස්ක් එකක් ඔයාට. එතනද තමයි මල්ලි අපි ගොඩක්ම සැලකිලිමත් වෙ යුත්තේ. මම මේ වෙනකොට කරලා තියෙන දේවල් වලින් කතා කරොත් එම ස්පිනි රෙකෝඩ්ස් කියලා නෙදර්ලන්තේ ඉන්ටර්නැෂනල් තියෙනවා. ඔව්. ඒකේ තියෙනවා රෙකෝඩ් ලේබල් එකක්. ඒගොල්ලොත් එක්ක මම ස්පිනි රෙකෝඩ්ස් වල ටැලන්ට් පූල් එකේ ට්‍රැක් එකක් දාලා ලෝකෙම 10 වෙනි ස්ථානෙට ඇවිල්ලා තියෙනවා. ඔව් ඒක ගොඩක් හොඳයි. මොකද හොඳ අවස්ථාවක් නිසා කියන සතුටුයි අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපේ නිර්මාණයක් ඒ වගේ ජාත්‍යන්තරයට පොඩි විදියක හරි අපිට ලොකු උදයක් කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඇත්තටම ඔය එක ඉන්ටර්නැෂනල් මාකට් එකක ඔයා ජයගෙන තියෙනවා. ඔව්. ඇත්තටම මේක මමත් ලොකු දෙයක් මගේ පළවෙනි ට්‍රැක් එකෙන් පස්සේ මං කරපු අජට කියන ට්‍රැක් එක තමයි ඒ චාට් එකේ 10 වෙනි ස්ථානෙට ආවේ. ඒ වගේම තමයි මට ලොකු අවස්ථාවක් හම්බුණා ජර්මන් ආටිස්ට් කෙනෙක් වෙන ටේරනිග්‍රා. ඒගොල්ලොත් එක්ක ස්කිරෝකෝ කියලා ට්‍රැක් එකක් කරන්න හම්බුණා. ඒගොල්ලෝ ඇතිබ්බ ට්‍රැක් එකක්. ඒගොල්ලෝ ඇවිල්ලා ෆ්ලෙමින්කෝ ගිටාරිස්ලා දෙන්නේ. අහහ. ඒගොල්ලෝ ට්‍රැක් එකක් අරගෙන ඉවරලා මට ඒක EDM මියුසික් එකත් එක්ක රීමික්ස් කරන්න chance එකක් හම්බුණා. ඒගොල්ලෝ ඊට පස්සේ ඒක ප්ලේ කරලා තිබ්බා ඒගොල්ලෝ රේඩියෝ ස්ටේෂන් එකේක. ඒක ලොකු chance එකක් මට. ඒක ලොකු opportunity එකක් මං හිතන්නේ වට ලැබුණා. ජර්මන් වල ට්‍රැක් එක ප්ලේ කරා. ඒක ලොකු chance එකක්. ඊට අමතරව ඉතින් ලංකාවේ ක්‍රවුඩ් එකට ගොඩක් දේවල් මං කරා. ඒ කියන්නේ ගැටබෙර කොහොමද මේකට යූස් කරන්නේ? මගද කියලා ට්‍රැක් එකක් මම කරා. ගැටබෙරයක් කොහොමද මම EDM එකත් එක්ක මිස් කරන්නේ. ඒ වගේ දේවල් එක්ක මම ගොඩක් දේවල් එක්ස්පෙරිමන්ට් කරලා තිබ්බා මල්ලි. ඒ වගේම තමයි මිනිස්සුන්ට කොහොමද මේක යවන්නේ කියන එක තාමත් මම එක්ස්පෙරිමන්ට් කරනවා. මොකද මල්ලි මේක අමුතු දෙයක්. ඒ කියන්නේ කනට හරිය අමුතුයි මිනිස්සුන්ට. ගොඩක් අය කියනවා මේක ഘോഷාකාරී rock මුලින්ම ලංකාවට එනකොට මිනිස්සුන්ට දැනුනේ ඒ වගේ හැඟීමක්. හැබැයි EDM කියන දේ එච්චරටම මානසයට අහන්න මේ බැරි තරම් මෙව එකක් නෙමෙයි. අර ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට අර තියෙන ඒකාකාරීත්වය මුද වෙන්න නම් අනිවාර්යෙන් අපි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න ඕනේ. මොකද ගොඩක් ඔය යන් ෆීල්ඩ් එක තමයි මේ EDM කියන කැටගරි එකේ ඉන්නේ. මොකද මේ යන් ක්‍රවුඩ් එක ලොකු ඔඩියන්ස් එකක් ඉන්න. දැන් සාමාන්‍යයෙන් ගත්තම ඔය මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ එක එක ප්‍රභේද වලට කැඩෙනවා. සමහර කට්ටිය පර්ණ සින්දු ඉල්ලනවා, සමහර කට්ටිය රැප් සින්දු ඉල්ලනවා. ඉතින් මේ සංයුතිය ඔයා කොහොමද දැන් සාමාන්‍යයෙන් මේ EDM කියන කැටගරි එකේම ගොඩක් ෆීල් වෙලා ඉන්න කට්ටිය ඉන්න. ඉතින් මම හිතන්නේ ඒගොල්ලොන්ට හොඳ chance එකක් තියෙන මේ අනුවව follow කරොත්. මොකද එයාගෙන tracks ඔය කියන විදිහට international market එකක් තියෙන ගායකයෙක්. ඉතින් මේ හැදෙන සාමාන්‍ය හැදෙන curve එක ඔයාට දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ලොකු investment එකක් කරන්න ඕනේ සාමාන්‍ය මේ EDM කියන දේ අපි දැන් සාමාන්‍ය ලොකු දෙයක් මේක. හැබැයි අපි දන්නවා මේ music වල තියෙනවා හැමදෙලේම ටික කාලයක් නිර්මාණයක. මේ නිර්මාණය කොහොමද රඳාපවත්ව ගන්න? දැන් සාමාන්‍යයෙන්
අපි දන්නවා එන අදාන අදේන සින්දුව නෙමේ අද ට්‍රෙන්ඩින්ග් වාම හෙට විසි වෙන්න පුළුවන් අර ඒ වගේ මේ EDM මියුසික් මම හිතන්නේ ඔයාගේ හොඳ නිර්මාණ කිහිපයක් තියෙනවා මේ දැන් අවුරුද්දකට කලින් අවුරුදු දෙකකට කලින් එන නිර්මාණ තාම මේ ඔඩියන්ස් එක ඔයාගේ අහනවා අහනවා බලනවා අන්න ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඔයාලට ඒ ඒ ඒ ඒ දේ කරන්න ඔයා මොකද්ද යූස් කරපු ටූල් එක ඒක මල්ලි මෙහෙමයි මිනිස්සුන්ට හැම තිස්සෙම EDM මියුසික් කිව්වම යන්නේ එක්කෝ BPM එක 130 128 ඒ කියන්නේ ටෙම්පෝ එක ටෙම්පෝ එක ඔය ටෙම්පෝ එක තමයි ඔළුවට යන්නේ මිනිස්සුන්ට ඔය ඔය ටෙම්පෝ එක ඇතුලේ අපි මොනවද කරන්න කියන එක තමයි වැදගත්ම දේ මිනිස්සු දන්නේ නැහැ ආ මේක පංච එක මෙතන තියෙනවා මෙතන ඩ්‍රොප් එකක් තියෙනවා ඕක තමයි ඇත්ත කතන්දරේ හැබැයි ඕක ඇතුලේ අලුත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත්ම දේ මම ගොඩක් වෙලාවට බලන්නේ අලුත් VST plugin එකකින් නිකන් සින්ත් එකක් දාන එක නෙමෙයි මම කියන්නේ ඒක නෙමෙයි අලුතෙන් දෙයක් හිතන්න ඕනේ අලුතෙන් අපි එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ වෙන රටවල් වල තියෙන මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් ගැන හදාරන්න ඕනේ ලංකාවේ තියෙන මෙව්වා ගැන අපි හොඳට හොයන්න ඕනේ අන්න ඒක තමයි රිසර්ච් එක කරන්න ඕන සාමාන්‍ය ඔව් එහෙම නැතුව මේ මියුසික් කියන දේ මිනිස්සුන්ට මතකේ තියාගන්න ටිකක් අමාරු දෙයක් මොකද අද තියෙන සින්දුව නෙමෙයි හෙටේ මල්ලි කිව්වා වගේ අද තියෙන සින්දුව නෙමෙයි හෙටේ තියෙන්නේ අද තියෙන මියුසික් වීඩියෝ එක නෙමෙයි හෙට තියෙන්නේ වෙනම මේක ග්ලෝබල් කොන්සෙප්ට් එක යටතේ බලපුවාම මල්ලි සෑහෙන දෙයක් මිනිස්සුන්ගේ ඔලුවට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු EDM මියුසික් එක සංසන්දනාත්මකව බලන්නේ වර්ල්ඩ් වයිඩ් ඉන්න DJ කෙනෙක් එක්ක. DJ ටොප් මැග් එකේ ඉන්න DJs ලා මට්ටමට තමයි ලංකාවේ මිනිස්සු දිහත් බලන්නේ. මේ තරඟකාරීත්වය හැදිලා තියෙන වෙලාවක මේ වගේ දෙයකට අත ගන්න එක ඇත්තටම ලොකු දෙයක්. ඒ වගේම තමයි මිනිස්සුන්ට මේ දේ කියලා දෙන එකත් කැසට් ටේප් රෙකෝඩ්ස් මේ කැසට් ටේප් රෙකෝඩ්ස් කියන්නේ මොකක්ද මේක හැදුනේ කොහොමද කියන එක චුට්ටක් අපිට කියන්න පුළුවන්ද ලස්සන කතාවක් තියෙනවා මල්ලි ඔය ගැන කතා කරනවා නම් මේක නිර්මාණය වෙන්නේ කැසට් ටේප්ස් රෙකෝඩ් කියන එකට කලින් මම මේකේ පොඩ්ඩක් ඉතිහාස කතාව කියලා දෙන්නම් මුලින්ම මම මගේ කාමරේ මගේ බෙඩ්රූම් එකේ තමයි මම සින්දු හදන්න ගත්තේ මගේ අප්පච්චි දැන් ජීවතුන් අතර නෑ ඔහු තමයි මට ලොකුම ආශිර්වාදයක් උනේ මේ මේක නිර්මාණය කරන්න මුලින්ම මගේ කාමරය ඇතුලේ මම මියුසික් කරන දේ පටන් ගත්තා අප්පච්චි තමයි මට මුලින්ම මයික් එකක් අර හදලා දුන්නේ يعني මට ඇත්තටම කිව්වොත් ඒ කාලේ බොරු කියන්න අවශ්‍යතාවයක් නෑ මට ඇත්තටම මුදලක් තිබ්බේ නෑ ලොකු මයික් එකක් ගන්න සවුන්ඩ් කාඩ් එකක් ගන්න ලොකු මැෂින් එකකට යන්න ඒ දේවල් කරන්න මට මොනිටර්ස් ගන්න ඒවට මං ගාව සල්ලි තිබ්බේ නෑ ඒ කාලේ මම ඇත්තටම කඩගාවට ගිහිල්ලා මම බලන් හිටපු වාර අනන්තයි මේව දිහා යමහායකට ගිහිල්ලා බලන් හිටපු වාර අනන්තයි අප්පච්චි ඒක දැක්කා දැකලා ඉවරලා ඇත්තටම කිව්වොත් ඒ කාලේ හැටියට මට පොඩි මයික් එකක් හදලා දීලා ඊට පස්සේ සවුන්ඩ් කාඩ් එකක් වගේ ගැජට් එකක් හදලා දීලා ඒකින් තමයි මම මුලින්ම ඔය ඇරඹුම ඉරු නෑ ඇරඹුම ට්‍රැක් එක පාසල් කාලේ ඔය වගේ සුසුම් වලින් ට්‍රැක් එක ඔක්කොම කරේ මේ මයික් එකේ. කියන්නේ ආරම්භයේ ගත්තොත් ලොකු මේ කතාන්දරයක් තියෙනවා මේක ඇතුලේ මොකද මේ සාමාන්‍යයෙන් වාගේ දැන් මේ ප්‍රීල් එකට එනවත් එක්කම ලැබුණ බැක් එන්ඩ් එකෙන් ලැබුණ දේවල් උද එක්කම දැන් හරිම ඩිෆිකල් හරිම අපහසු කාලයක් පහු කරන් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ අද මේ වගේ තමන්ගෙම කියලා ස්ටුඩියෝ එක තමන් කියන බ්‍රෑන්ඩ් එක තමන්ම නිර්මාණය කරගෙන ඇවිල්ලා තියෙන ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක් සාමාන්‍යයෙන් ගොඩක් ආටිස්ට්ලා මේව ගැන කියන්නේ නැහැ තමන්ගේ හොඳ කාලය ගැන විතර එයා සාමාන්‍ය නිතරම කියන්නේ නමුත් අපි හැමෝම දන්නවා අපේ මේ තැනට එන්න කලින් අපි ගොඩාක් පස්සට ආවර්ජනයක් ගත්තොත් අපි ඉන්නේ බොහොම සියුම් පහතම තැන මේ තැන අපි කවදාත් අමතක කරන්න නැරගයි මං වාගේ දැකපු දෙයක් තමයි මේ අනුවා ඔයා ඒ වා පටන් ගත්ත ස්ටාර්ට් එක ටොප් ලෙවල් වා කියන මයික් එකක් මට තිබ්බේ නැහැ මේ ෆීල්ඩ් එකට එනකොට ඔයා හදු මයික් එකකින් තමයි මේ ගේම් එක ඔන් කරන්නේ හැබැයි ඔයා ඒ වෙනකන් අද වෙනකන් මේ ඔයාගේ තියෙන කාලේ ටයිම් ඩියුරේෂන් එක ඔයා ඩෙවලොප් කරන් තියෙන දේවල් ඔයාගේ ස්කිල් එක ඔයාගේ බේස් එක මේ හැමදේම ඔයා දිනින් දින ලොකු ග්‍රෝ එකක් වෙලා තියෙන. ඉතින් මම නිහතමානීව සතුටු වෙනවා ඔයා වගේ දක්ෂ ආටිස්ට් කෙනෙක් එක මට මේ ඉන්ටර්විව් එක කරන්න හම්බෙච්ච එක ගැන මොකද අද අපි මේ ඉන්ටර්විව් එක කරනවා. හැබැයි අපි තව අවුරුදු 4කින් විතර ඔයා ඉන්ටර්නැෂනල් මාකට් එක ජයගෙන තියේ. මම තව තැනක ඉඳි. සමායට මට වාඩ වැඩි ඉස්සරහට යන්න හම්බෙද කියලා කියන්න බෑ. නමුත් මම නිහතමානීව සතුටු වෙනවා මේ ඉන්ටර්විව් ලොග් එක පටන් ගත්තේ අද. එතකොට මේ අද සහ
අපි අනාගතයේදී හම් වෙන තැන මං හිතනවා අපි ගොඩාක් අතීතේ අපි දෙන්න තැන් දෙකකට ඉන්න අපි කපාසලේ හිටියට නමුත් අද ඉන්නකොට අපි සාමාන්‍ය ස්ථාවරයක ඉන්නවා නමුත් අපි තව අවුරුදු 4කින් 5කින් මේ කියන කතාව ලොකු වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් හොඳයි මොකද ඔයා අර අතීතේ ගැන පොඩ්ඩක් මතක් කරලා ගොන මොකද සමහර වෙලට කියන්න පුළුවන් ඕනම කෙනෙක් මේක පටන් ගත්තේ මෙහෙමයි මේක බ්‍රෑන්ඩ් එකක් නෑ. හැබැයි මේ කැසට් ටේප් රෙකෝඩ්ස් කියන බ්‍රෑන්ඩ් එක ඇතුලේ Nokia Q කතා ගොඩක් තියෙනවා. අන්න ඒක මම ගොඩක් අගය කරන අපි එතන අගය කළ යුතු තැනද අපි අගය කළ යුතුයි. ඒ දේ අපි ගොඩක් මතක් කරනවා මොකද ඕනම කෙනෙක්ගේ ආරම්භය කොහොම වුණත් ඒක පිටිපස්සේ ගොඩාක් තියෙන දුක්බර කතාවක් සහ කියන්නේ ගොඩක් ජීවිතේ ප්‍රශ්න මැදින් ආපු ගමන මං හිතන මේ කැසට් ටේප් රෙකෝඩ් කියන මේ බ්‍රෑන්ඩ් එක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා. අපි ඒක ගැන කතා කරමු. ඔන්න ඔය විදිහට තමයි කැසට් ටේප් රෙකෝඩ් කියන බ්‍රෑන්ඩ් එක හැදලා තියෙන්නේ ඒකේ වෙන දේවල් සහ පසුබිම. එතකොට මේක අපි පොඩ්ඩක් තව චුට්ටක් විස්තර කරොත් මම හිතන්නේ මේක ඉන්ටර්විව් එක බලන කට්ටියට මම හිතන්නේ අලුතෙන්ම EDM වලට ෆීල්ඩ් එකට එන්න ඉන්න කෙනෙක්ට මම හිතන්නේ මේ ඉන්ටර්විව් session එක සෑහෙන ගොඩක් වටිනවා. මොකද ඔයා අපිට තේරෙනවා අනුව කියන නමෙන් උෂාන් කියන නමින් ඇවිල්ලා අනුව වෙලේ අනුව විදිහට කන්වර්ට් වෙලා ඒකෙන් පස්සේ මේ කැසට් ටේප් රෙකෝඩ්ස් කියන බ්‍රෑන්ඩ් එක ඇවිල්ලා තියෙනවා මේ මාකට් එකට. අපිට තව චුට්ටක් විස්තර කියන්න ඕනේ සම්බන්ධ. ඒක තමයි මලි. දැන් ඊට පස්සේ මම ඊට පස්සේ මගේ කාමරය ඇතුලේ තමයි මම ඔක්කොම නිර්මාණ කරන්න ගත්තේ. කරන්න ගන්නකොට මම කන්නංගර විද්‍යාලයේ 10 වසරෙදි වගේ තමයි මේ වගේ නිර්මාණ මම පටන් ගත්තේ. ඊට පස්සේ ටික 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 මම හොයන්න ගත්තා හැමදේම. හොයනකොට ඊට පස්සේ මට හිතුණා ස්ටුඩියෝ කියන නමක් පොඩ්ඩක් කාමරය ඇතුලේ තමයි ඉන්නේ උනාට පොඩ්ඩක් අර ගැම්මක් එනවයි කියලා හිතුණා. ගතියක් තියෙන ස්ටුඩියෝ කියන නමේම තියෙන පොඩි. ඊට පස්සේ මම හිතාගත්තා ඒකෝඩි ස්ටුඩියෝ කියලා නම දාන්න. ඊට පස්සේ ඒකෝඩි ස්ටුඩියෝ කියන නම මම දාන්න තීරණය කරා. ඊට පස්සේ ඒකෝඩි ස්ටුඩියෝ එක ඇතුලේ තමයි මම ලෝගෝ එකක් මම නිර්මාණය කරගෙන මගේ දේවල් මම තමන්ගම කියලා අනන්‍යතාවය හදාගෙන මම ඉස්සරහට මගේ වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ කරන්න පටන් ගන්නකොට මගේ යාළුව කිව්වා දැන් ඇති මෙතන හිටිය ඇති අලුත් දෙයක් කරමු. මේ අපි අලුත් දේවල් කරලා බලමු හැමදේම දැන් එතන හිටියා ඇති අපිට අලුත් දේවල් කරන්න දැන් චාන්ස් එක වැඩි කියන දැන ගොඩක් අපි කතා කරා මේක ගැන කතා කරලා අවුරුදු ගාණක් කතා කරලා තමයි කැසට් ටේප්ස් රෙකෝඩ් කියන එක පටන් ගත්තේ. ඒ වගේම තමයි මල්ලි කැසට් ටේප් ලොකු ප්‍රශ්නයක් ගොඩක් අයට ඇයි කැසට් ටේප්ස් කියන දේ පටන් ගත්තේ කියන එක. කැසට් ටේප් එකක් කියන්නේ ඕගොල්ලෝ දකින්න ඇති සමහරක් විතර දැන් කට්ටිය නම් ඒක ඔය 90 ගණන් වල ඉන්න කට්ටිය දන්නා මේ කැසට් ටේප් එකක් කියන්නේ මොකක්ද කියන එක. ඔය කැසට් ටේප් එකෙන් තමයි මම මුලින්ම ඔය මං කිව්ව අර ගෲප් එක හතවසරි ගෲප් එක අපේ සෙට් එක පටන් අරගෙන ඉවරලා මුලින්ම සින්දුවක් රෙකෝඩ් කරේ. ඔය කැසට් ටේප් එකෙන් තමයි මම මුලින්ම DJ කියන දේ ඔළුවට දාගත්තේ. හැමෝටම දැන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කන්සෝල් එකක් නැතුව කොහොමද DJ කරන්නේ කියලා. ඒකටත් කියන්න අර කීබෝඩ් එක අරගෙන ඉවරලා ඒකේ මියුසික් එකක් ප්ලේ කරලා ඔය කැසට් ටේප් දෙකක් දාලා තමයි මම මුලින්ම DJ කියන දේ එක්ස්පෙරිමන්ට් එකක් කරේ. ඊට පස්සේ සින්දුවක් මික්ස් කරන එක මුලින්ම කැසට් ටේප් කෑලි අලෝලා තමයි මුලින්ම මම ඔය මික්ස් කරන දේ මෑෂප් කියන දේ මුලින්ම ඉගෙන ගත්තේ. ඒක නිසා මට මතක් වුණා මේක හොඳ නමක්. මම මගේ අතීතෙත් එක්ක ගොඩක් සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා මට හිතුණා කැසට් ටේප්ස් රෙකෝඩ් කියලා ඉස්සරහට මගේ අනන්‍යතාවයකින් යන්න. ඕක තමයි අතීත කතාව. අතීත කතාවයි මේ කැසට් ටේප් රෙකෝඩ්ස් කියන නම ඇතුලේ ගොඩාක් දේවල් තියෙන මේ එකින් එක අර දම්බලක් වගේ එකින් එක සම්බන්ධ වෙන. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ඔයාට ලොකු දෙයක් තියෙනවා මම හිතන්නේ. තාම ඇයි මේ EDM කියන මියුසික් එක ශ්‍රී ලංකාවේ මිනිස්සු අතරට යන්නේ නැහැ? ඒක ලොකු ප්‍රශ්නයක්. මම හිතන්නේ මේකට උත්තරයක් මම හිතන්නේ අනුෂාන් ළඟ ඇති. ඔව් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම කිව්වොත් මේ ඇයි මිනිස්සු අතරට EDM යන්නේ නැති කියන දේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මොකද මිනිස්සු පුරුදු වෙලා ඉන්න අර මං කලින් කිව්වා වගේ පුරුදු වෙලා ඉන්න සංගීත රටා කීපයක් තියෙනවා. ඒවා අතරින් ඔය ක්ලැසිකල් පැත්ත ගොඩක් ලංකාවේ මිනිස්සුන්ට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම EDM මියුසික් කියන දේ මිනිස්සු අතරට යන්නේ නැති හේතුව තමයි අර ලංකාවේ තියෙන අර සමහර සින්දු තියෙනවා ඇත්තටම කිව්වොත් එම අලුත් දෙයක් හිතන්න මිනිස්සුන්ට කාලය නැහැ. මම දකින ලොකුම අඩුපාඩුවක් තමයි මල්ලි ලංකාවේ මියුසික් කොතනද තියෙන්නේ කියන එක
තමයි අද තියෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ මට විතරක් නෙමෙයි හැම ප්‍රොඩියුසර් කෙනෙක්ටම ඔතන ප්‍රශ්නයක් තියෙනවා EDM විතරක් නෙමෙයි ලංකාවේ මාර විදියට දේවල් තියෙනවා මියුසික් කැටගරිස් ගොඩක් තියෙනවා ඒවා ඉස්සරහට නැහැ ජෑස් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ නැහැ හිප්හොප් කියන කලාව R&B ක්ලාසිකල් පැත්ත ගියාට ජෑස් වගේ සංගීත රටා මාර ලස්සනයි ඒවා ඇතුළෙත් තියෙනවා තව තව ප්‍රභේද ඒවා මිනිස්සු අතරට යන්න තියෙ ලොකුම හේතුව තමයි මම දකින්න හැටියට ලංකාවේ නිර්මාණය වෙනවා මම ඇත්තටම මේ දේ කිව්වොත් වැරදි වෙන එකක් නෑ ඍණාත්මක සින්දු ගොඩක් නිර්මාණය වෙනවා මිනිස්සුන්ගේ ඔළුවලට ධනාත්මක දේවල් යවන්නයි ඕනේ ඇත්තටම අපි වැටිලා හිටියොත් මිනිස්සෙක්ව තවත් වටන එක නෙමෙයි එතනින් එහාට කොහොමද මේ මිනිස්සයා ඉස්සරහට යන්නේ අලුත් දෙයක් කොහොමද ධනාත්මක දෙයක් හිතන්නේ අන්න ඒකයි අපි නිර්මාණය කරන්න ඕනේ සංගීත රටාවක් හෝ වේවා කුමන රටාවක් මම දකින්න විදියට ටෙලි නාට්‍යයක් හැමදේම ධනාත්මක දෙයක් වෙන්න ඕනේ මේ අපි කරන මේ කාලය තුලදී අපිට දෙයක් දෙන්න පුළුවන් නම් එන්නේ ඒකයි වැදගත් අන්න එතනයි EDM කියන මියුසික් එක ඇතුලේ මාර්ම දෙයක් කරන්න පුළුවන් මිනිසුන්ගේ මොටිවේෂන් එක වැඩි වෙනවා ඒ කියන්නේ රේන්ජ් එක වැඩි වඩා පුළුල්ලා දෙන රේන්ජ් එකනේ මිනිසුන්ට ඒ කියන්නේ ඇයි මිනිස්සු වැඩිපුරම එක්සයිස් කරන වෙලාවට හાર્ට් බීට් එක වැඩි වෙන මියුසික් එකක් අහන්නේ අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මිනිසුන්ට වැඩි වේට් එකක් ගහන්න පුළුවන්නේ අන්න ඒකට තමයි මල්ලි ඒ මියුසික් රටාව මිනිස්සු අතරට ගිහිල්ලා තියෙන්නේ ඒ වගේම තමයි මිනිස්සෙක්ගේ ඔළුව හදන්න නම් අනිවාර්යයෙන්ම මේ වගේ මියුසික් රටාවක් මේ වගේ දෙයක් හෝ වේවා තව මියුසික් රටා ගොඩක් ගොඩක් කට්ටිය සමංගව සිත සංසුන් කරගන්න ගොඩක් ක්ලාසිකල් සින්දුස් වලට යනවා කියන්නේ අපි දන්නවා ගොඩක් ස්ලෝ රිලැක්ස් වෙන්නේ ඒගොල්ලෝ සමහර කට්ටියන ඒ රිලැක්ස් මෝඩ් එකට එන්න එයා කොච්චර ආවේගශීලී වුණත් එයාගේ මෝඩ් එක එයා හදාගන්න එයා ගොඩක් මියුසික් එකකින් තමයි හද අපි ගොඩක් කාට දකිනවා ගොඩක් පැරණි සින්දු වලට ඉහාස කට්ටිය නිතරම කාලය ගෙවන්න කැමති හුදකලාව ගොඩක් තියෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මම හිතන්නේ මමත් ගොඩක් ගන්න මේ කසුන් කල්හාර කියන ගායකයාගේ සින්දු අහනවා මොකද මේ මියුසික් වල ස්ලෝ ක්ලාසිකල් කියන මොඩ් එක හරි අපි කියන ඔපෙරා මොඩ් එක අන්නේ විදිහේ ලොකු වෙනසක් තියෙන මේ ගායන වල ඉතින් මම හිතන්නේ මේ EDM වලත් අපි ගොඩාක් කඩේගෙන මේක හරි කචල් බචල් සවුන්ඩ් එකක් මේක චක බක ගාලා කෑ ගහනවා කියනවා හැබැයි මේකේ EDM මියුසික් එක හරියට ස්ටඩි කරලා මේක ෆලෝ කරලා කරන කෙනෙක්ට මම හිතන්නේ නැහැ මේකේ හොඳ පැත්ත කියන්නේ අපි ගොඩාක් කලාට අපි කියන්නේ ඍණාත්මක පැත්ත මේක ධනාත්මක පැත්ත කාටවත් පේන්නේ නැහැ හැබැයි හරි ආටිස් කෙනෙක් ෆලෝ කරලා හරි විදියට මේ කන්ටෙන්ට් එක හොයාගත්තොත් එයාට මේකේ ධනාත්මක අපි කියන්නේ පොසිටිව් පැත්ත ගොඩක් තියෙනවා කියලාද අනුවා කියන්නේ ඒ වගේම තමයි මල්ලි හොඳ වෙලාවට ඔබ මතක් කරේ ඔය ඔපෙරා කියන දේ ගැන කතා කරනවා නම් මේම සිරිකේම දාස මාස්ටර්ව මම මතක් කරන්න බෑ මොකද ඔහු තරම් බැනුම් අහපු පුද්ගලයෙකුත් නෑ ලංකාවේ ඔහු තරම් කේන්ති යන මිනිසෙකුත් මේ ලංකාවේ නෑ ඔහු කරපු දෙයක් නිසා තමයි අද මේ ඔපෙරා කියන සංගීතය ලංකාවට ආවේ මොකද ඉස්සර ඔපෙරා කියන එක අත ගන්න මිනිස්සු බයයි හිටියා. යන්නේ රිස්ක් එක ගත්ත ප්‍රේමදාස මාස්ටර්. ප්‍රේමදාස මාස්ටර්. ඒ ඔපෙරා කියන සංගීතේ ලංකා මිනිසුන්ට යව්වා. ඒක මතක ඇති. ඕගොල්ලෝට නිදානේ වගේ ට්‍රැක් එකක් අහද්දි ඕගොල්ලෝට මතක ඇති. ඒ මාර්ම රේන්ජ් එකකට ගියා එතන. ඒ වගේ දේවල් නිර්මාණය කරන්න තරම් ඔහු ඒ රිස්ක් එක අරන් කරා නම් ඇයි අපිට බැරි? ඇයි ලංකාව හැම දෙයකම අපි අවධානයක් ගන්න ඕනේ මේ දේ ජය ගන්න. මම හිතන හොඳ දෙයක් මොකද ලොකු මොටිවේෂන් එකක් එතනක් තියෙනවා. අපි අද මේක හිතන අද අපි මේක කරොත් අද අපි ෆේල් වෙයි කියලා. නමුත් හැබැයි අපි මේක කරාම සමහර වෙලාවට අපිට මේ අපි ගත්තේ රිස්ක් එකකින් ලොකු අපිට ඔපචුනිටි එකක් ලැබෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ කතා කරන්න මොන කතා නොකරම් බැරි පුද්ගලයා මේ ප්‍රේමසිරි කේමදාස කියන මාස්ටර්. ඉතින් ඒ වගේ වෙනස්ම විදිහේ දැන් කවදා හරි මේ EDM මියුසික් කියන දේ අපේ ලංකාවේ අපි හැමෝම දන්නවා මේ රොක් සින්දු රොක් සාමාන්‍ය සින්දුව ගත්තම අපි දන්න ඉන්ද්‍රචාප ඒ වගේ එක 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 ගායකෝ ඉන්න මේ කැටගරි වලට හදිච්ච. ඉතින් අපි ඉස්සරහට අපි බලාපොරොත්තු වෙන මේ EDM කියන මියුසික් කලාවේ අපි ගොඩක් බලනවා අනුෂාන්ගේ අපේ ට්‍රැක්ස් කිහිපයක් දැන් මතනේ DOS කියලා අපේ අලුත් සින්දුවක් මතන වාගේ තිබ්බා ගොඩක් හොඳ කමෙන්ට්ස් තිබ්බ සින්දුවක් ඒ වගේ ඇරඹුම ඉතින් මේ වගේ ගොඩක් මියුසික් තිබ්බ මේ EDM මියුසික් එකත් එක්ක යන්න මම දැන් තව නිර්මාණ කීපයක් වාගේ ඉස්සරහට එන්න තියෙනවා ඉතින්
ඔය විදිහට තමයි එහෙනම් මේ මියුසික් EDM මියුසික් ලංකාවට යන්න අපි ලංකාවේ මිනිස්සු වැළඳ ගන්න නැති හේතුව ඕක තමයි එහෙනම් අපි හිතන විදිහට මොකද අපි මම අපි වැඩි EDM මියුසික් වැඩි බැලෙන්නේ නැහැ හැබැයි ඔන්න ඕක තමයි ලංකාවේ මිනිස්සු මේ වැළඳ ගන්න නැහැ කියන හේතුව ඔව් රයිට් අනුෂාන් තව ප්‍රශ්නයක් තියෙනවා මට අහන්න ඔයාගෙන් බිහි වෙන දැන් අපි දන්නවනේ මේ සංගීත නිර්මාණය හැම මියුසික් එකකම තියෙන මේ මියුසික් බෑග්ග්‍රවුන්ඩ් එක මම කැමති දැනගන්න ඔයාගේ මියුසික් වල කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක ඇත්තටම මල්ලි මෙහෙමයි ඔය ප්‍රශ්නේදී මම සංගීතය නිර්මාණය කරන්න කලින් මට ගොඩක් කාලයක් යන මේ ස්ටෝරි එක හදාගන්න මොකද දැන් DOS කියන ට්‍රැක් එක ගැන මම ඉස්සෙල්ලා කතා කරා වගේම ඔය DOS කියන ට්‍රැක් එකේ ගොඩක් අයට හිතේ මේක නිකන් වචන ටිකක් විතරයි තියෙන්නේ නිකන් බීට් එකක් විතරයි තියෙන්නේ කියලා. හැබැයි ඕකේ ඇතුලේ තියෙන කතාව ඔය වගේම ටක්ටික් ටුක් ඔය ඇතුලේ තියෙන කතාව මට නිර්මාණය කරගන්න සෑහෙන කාලයක් යනවා. DOS එකේ කියලා තියෙන්නේ ලංකාවේ මිනිස්සු යන දුර්වර්ණ පැත්තක් ගැන කතා කරලා තියෙනවා. ඒ වුණාට ඒකේ ඒ වචනත් එක්ක සමහරක් තැන්වලදී මම දකින්න විදිහට මිනිස්සු ඒක දකින්නේ නැහැ. ඒ මිනිස්සු යන්නේ අර ගොඩක් වෙලාවට මිනිස්සු යන්නේ අර එකම තැනකට මිකම් බීට් එකක් විතරයි කියන මට්ටමින් හිතන විදිහට තමයි ඒක යන්නේ. ස්ටෝරි එකක් නිර්මාණය කරන එක තමයි වැදගත්ම දේ. සින්දුවක් හදන එකට මහලු කාලයක් යන්නේ නැහැ. කාලයක් යන්නේ නැහැ නේ. ඒක තමයි. රයිට් මට පොඩි හරස් ප්‍රශ්නයක් තියෙනවා. මං දැක්කා මේ ගොඩක් කට්ටිය කියනවා මම මේ දැන් මේ ඉන්ටර්විව් එකට එන්න කලින් මේ වාගේ සමීපතයන් කිහිප දෙනෙක්ගෙන් මම මේක ඇහුවේ. මට දැනගන්න ලැබුණා ඔයා හොඳ රැපර් කෙනෙක් කියලා. මං හිතන්නේ මම මේක නොකියා හිටියේ මොකද මේ අවශ්‍ය තැනදී මං අවශ්‍ය පොයින්ට් එකට මේක කතා කරන්න. මොකද මම දැක්කා ගොඩක් ඇවිල්ලා තිබ්බ මියුසික් දෙක තුනක මේ අනුශාංගේ හොඳ රැප් එකද මේ රැපර්ස්ලා ගත්තම අපි දන්නවා මේ ඉන්ටර්නැෂනල් මාකට් එකේ මේ රැපර්ස්ලා ස්නොප් ඩොග් එමිනම් වගේ සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් හයි ක්ලාස් රැපර්ස්ලා ඉන්න. හැබැයි මේ ලංකාවේ මේ කොස්තා ඉතින් මේ ඒ වගේ අමුතු විදිහේ රැපර්ස්ලා ඉන්න. මං ඔයාගෙත් මේ EDM මියුසික් අහනකොට මාත්‍රා දැන් ෆලෝ කරනකොට මම දැක්ක මේ රැප් කන්සෙප්ට් එක. ඉතින් මේ රැප් කන්සෙප්ට් එක මට ගොඩක් මම අමත ආස කරන දෙයක් තමයි මේ රැප් මියුසික් කියන එක. මට පොඩ්ඩක් විතවුට් සවුන්ඩ් මම කැමති වාගේ පොඩ්ඩක් රැප් එකක් පොඩ්ඩක් අහන්න. පුළුවන් මගේ අලුතෙන් එන්න තියෙන රැප් එක කියන්නේ සින්දුවක් එන්න තියෙන තෘෂ්ණා කියලා අද තම පළවෙනි වතාවට කියන්නේ කවුරුත් දන්නේ නැහැ මේ ට්‍රැක් එක ගැන තෘෂ්ණා එකේ මම රැප් එකක් කියලා පෙන්නන්න ආෂු තෘෂ්ණා වස්සෝ යන්න කාලානුරූපීව යටි සිත තුල ඇති පෞත ඇති ගැන්මට ගිහි ජීවිතයක කම් සැප බිඳුමට රාග මනසකින් නින්තෙක් සොයනට දුරස් වත් තපසිටල බැඳීම් යථාර්ථයක් බව නිදන් ගතව ඇත ලෞකික හිතකින් ඔබ ගැන හිතුවට ගඳබ්බ අවදියක් ගෙවීමට નિયમિતය ඕක ඇවිල්ලා තව ඉස්සරහට එන්න තියෙන ට්‍රැක් එක ඒකට මමම තමයි රැප් එකක් ලිව්වේ ආ ඒ කියන්නේ ලිරික්ස් මෙලඩි ඔක්කොම හැමදේම ඔයාගේ ලිරික්ස් ගොඩක් කලාවට මගේ යාළුවෙක් ඉන්න ඉෂාරා කියලා එයා තමයි මගේ සින්දු ගොඩක් ඒවයි ලිරික්ස් කරන්නේ එයාගේ තමයි කන්සෙප්ට් එක සමහරක් ඒවයි සමහරක් මෙලඩි ආරම්භුම ඊට පස්සේ එයාගේ සින්දු ගීපිය નિયમિતයි වගේ සින්දු වල මෙලඩිය ලිරික්ස් ඔක්කොම එයාගේ ඒ දේවල් එක්ක තමයි ඉතින් මම ගොඩක් කලාවට මම රැප් ලියන්න ආසයි. ඒ කියන්නේ මගේ හිතේ තියෙන දේ මට එකපාර කියලා දාන්න ඕනේ. මට සින්දුවකින් මට ඒ දේ කරන්න ටික අමාරුයි කියලා හැඟීම ගොඩක් වෙලා සම්බර නැහැ වගේ එතකොට. මොකද සින්දුවක මම වටයක් යන්න ඕනේ. ඔය මට කියන්න තියෙන දේ. හැබැයි මට එහෙම නෙමෙයි රැප් එකේ දඩස් ගාලා කියලා දාන්න පුළුවන්. අනේ ඒ නිසා තමයි මම ඒත් හරි අමුතු මේකක් තියෙනවා. මොකද ලොකුම ඕඩි වෙන ඔඩියන්ස් එකක් ඉන්න ඔය රැප් කන්සෙප්ට් එකට. මම හිතන්නේ ඒකත් ඔයාට ටච් කරගෙන යන්න පුළුවන් මේ මොකද EDM සහ රැප් කියන එක දෙක එකට දැන් අපි දන්න මේ වෙස්ටර්න් ඊස්ටර්න් වගේ දෙක එකට ෂෆල් එක යනකොට වාට පුළුවන් ඒ ඔඩියන්ස් දෙකම බැලන්ස් කර ගැනීම හැකියි. රයිට්. අනුවා මට දැනගන්න ඕනේ දැන් මේ දැන් කරපු නිර්මාණ තියෙනවනේ. මේ කරපු නිර්මාණ සියල්ල සාර්ථක වෙලා තියෙනවා. එතකොට මේ නිර්මාණ දැන් අපි දන්න DOS කියන එක සාමාන්‍යයෙන් හැමෝම අතර ප්‍රසිද්ධයි. ඇරඹුම හැමෝම අතර ප්‍රසිද්ධයි. එතකොට මේ වගේ ඔයාගේ තව ඉස්සරහට දැන් අපි දැන් නිර්මාණ කීපයක් කෙරීගෙන යනවා. තව ඉස්සරහට අපිට මොනවාද මේ EDM මියුසික් වලට ලැබෙන තියෙන අලුත් නිර්මාණ. එතකොට මේ බලන් ඉන්න කට්ටියට ඔයා ෆලෝ කරන කට්ටියට පොඩි අවස්ථාවක් තන ඔයාගේ තවත් නිර්මාණ කීපයක් බැලීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මොනවාද අලුතෙන් ඉස්සරහට එන්න තියෙන නිර්මාණ ඔයාගේ? ඔව්
පළවෙනිම දේ තමයි එක්සෝඩියම් කියන ට්‍රැක් එක මම දාලා තියෙනවා ලංකාවේ වචන වලින් කියන ආපෝ තේජෝ වායෝ පටවි කියන ඔය හතර අරගෙන එක සංකල්පයක් හදාගෙන ඉවරලා මම අලුත්ම නිර්මාණයක් කරනවා ඒක මම හිතන්නේ මේක මම වෙන ෆීල්ඩ් එකක මම දැක්කේ නෑ ඒ වගේ අලුත්ම දෙයක් මොකද ඔව් ඒක තමයි මම හැමතිස්සෙම මම කියන්නේ ඔය අලුත් දෙයක් කරන්න ගොඩක් කල් යන්නේ මියුසික් එකක් හදන්න වැඩි කාලයක් යන්නේ නෑ ඒක අර මහසේන තත්ත්වයේ අනුව තමයි තින් මියුසික් එකක් හදන්නේ ඒ වගේම තමයි මල්ලි තෘෂ්ණා ට්‍රැක් එක ඒකට ගොඩක් මහන්සි වෙනවා මොකද ඒකේ කන්සෙප්ට් එක ලොකු පරාසයක යන දෙයක් ලංකාවේ දැකලා නැති දෙයක් ඒ වගේම තවමගේ අලුතින්ම සිංගර් කෙනෙක් හම්බුණා ෂාන් මල්ලි එයාගෙත් අලුතෙන් වැඩ වගේක් එන්න තියෙනවා ඒ වගේම ඉෂාරගේ ලිරික්ස් කරපු ට්‍රැක් වගේක් තියෙනවා ඊට පස්සේ තව ජයමිනංගී කියලා තව එක්කෙනෙක් ඉන්න එයාගේ ට්‍රැක් එකක් කරන්න ඉස්සරහට හිතාගෙන ඉන්නවා ගොඩක් අලුතෙන් කට්ටියමට හම්බෙලා තියෙනවා විශේෂම දේ තමයි මම ගොඩක් ආසයි මොකද මම කාපු කට්ටමම හොඳටම දන්නා ලංකාවේ සින්දුවක් හදාගන්න බැරි ගොඩාක් අය ඉන්නවා මම දන්න තරමින් ඒ අයට මොකක් හරි පිටුවහලක් මට දෙන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ මොකද ලොකු ගාණක් පියදම් කරලා මිනිස්සු අතරට යන්න තරම් හරි අමාරු මේ තියෙන හැම දෙයක්ම ගොඩාක් ලොකු ගාණක් වියදම් කරලා මිනිස්සු අතරට ගියත් ඒ මිනිස්සු අතර රැඳෙන්න තියෙන ප්‍රමාණය කාලය හරි අඩුයි අනිවාර්යයෙන්ම මලි අන්න එතන තමයි ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ වගේම තමයි සමහරක් මිනිස්සුන්ට හොඳ නිර්මාණයක් කරගන්න චාන්ස් එක අඩුයි. තමන්ගේ නිර්මාණයක් කරගන්න චාන්ස් එක අඩුයි. තමන්ගේ හිතේ තියෙන දේ කරගන්න අමාරුයි. අන්නේ ඒ තැනින් මුදවන්න තමයි මම ගොඩක් වෙලාවට මම මේ මියුසික් කියන දේ මම වැළැළගෙන ඉවරලා මේ මගේ අලුත් එක්ක මේ වැඩේ පටන් ගත්තේ. කලින් ක්ලාස්මේට් කියලා ගෲප් එකක් පටන් ගත්තා. ওই කට්ටියත් එක්ක පටන් ගත්ත මේ ගමන තමයි මම පොඩ 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 ගියේ. මං හිතන්නේ වැදගත් ප්‍රශ්නයක් වාර මම යොමු කරන්න. දැන් අලුතෙන් ෆීල්ඩ් එක දැන් අපි දන්නවා හැමෝම මෙයාර ගොඩාක් ඉන්නවා ආටිස්ට්ලා රැපර්ස්ලා ඉන්නවා අලුත් අලුත් කට්ටිය ඉන්න මම සජෙස් කරනවා මෙහෙම දෙයක් අලුතෙන් ෆීල්ඩ් එකට එන කෙනෙක් ඉන්නව නම් මේ EDM කැටගරි එකට එයාට දෙන්න පුළුවන් ඔයාගේ පැත්තෙන් දෙන්න පුළුවන් ඇඩ්වාන්ස් කියන ඇඩ්වයිස් මොනවාද කියන එක මට දැනගන්න කැමතියි ඒ වගේම මේ ෆීල්ඩ් එකේ රඳා පවතින නම් දැන් ඔයා ඉන්නා වගේ රඳා පවතින නම් මොනාද සාමාන්‍යයෙන් ආටිස්ට් කෙනෙක්ගෙන් වෙන්න ඕන දේවල් ටික අපිට පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නට බොහොම ඍජුව අපිට හොඳ උත්තරයක් දෙන්න මොකද අපේ බලන් ඉන්න ඔඩියන්ස් එකටත් මොකද මේ ඉන්ටර්විව් එක ගොඩක් වැදගත් වෙනවා ඔය මියුසික් ඉන්ඩස්ට්‍රි එක අලුතෙන්ම පළවෙනි ස්ටෙප් එක තියාගෙන එන කට්ටියට මම හිතන්නේ ඔයා ලොකු පන්නරයක් වෙයි. ඉතින් ඔයාගෙන් සර්විස් එකක් ගන්න, ඔයාගේ ඇඩ්වයිස් එකක් ගන්න හැමදේම පුළුවන්. ඔය හැමෝටම මම හිතන්නේ අනුවගේ YouTube channel එක තියෙනවා. YouTube channel එකට ගිහිල්ලා subscribe කරන්න. එයාගේ channel එකේ තියෙනවා මේ වෙනකම් කරපු නිර්මාණ. මේ නිර්මාණ ඕගොල්ලන්ට පුළුවන් එකින් එක study කරන්න. ඒ වගේම අනුවා official Facebook page එක තියෙනවා. ඒකටත් ගිහිල්ලා ඕගොල්ලන්ට like කරන්න. ඒ වගේ සමාජාලා මාධ්‍ය ඔස්සේ ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් අපි පහල ඩිස්ක්‍රිප්ෂන් එකෙන් අපි දාන්නම් අනුවගේ direct contact number එක, emails හැමදේම. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් මෙයාව කතා කරලා appointment එකක් දාගෙන ඔයාට EDM music ගැන තියෙන interest නම් මෙයාගෙන් මොකක් හරි සේවාවක් අවශ්‍ය නම් ඕගොල්ලොන්ට පුළුවන් මෙයා හරහා සම්බන්ධ කරගෙන මේ දේ ඔයගොල්ලන්ට කරගන්න. ඉතින් මම අවසාන වශයෙන් දැනගන්න කැමතියි ඔයාගෙන් කොහොමද නිව් කමර් කෙනෙක්ට අලුතෙන් එන මේ ෆීල් එක දෙන කෙනෙක්ට මොකක්ද ඔයාලට දෙන්න තියෙන ඇඩ්වයිස් එක? ඔව් මම ඇත්තම කිව්වොත් මම මේ ශේෂයේ ලොකු පොරක් නෙමෙයි. මම ඒක නිහතමානීව කියන්න ඕනේ. මමත් තාම මේ දේවල් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. මොකද මම මේ වෙනකම්ම කොහෙන්වත් මම මේ දේවල් ක්ලාස් එකකට ගිහිල්ලා ඉගෙන ගත්තේ නැහැ. ඒක තමයි වැදගත්ම දේ. පළවෙනි දේ මම තනියම තමයි මේ දේවල් ඉගෙන ගත්තේ. තමන්ම තමයි තමන්ට ඉන්න හොඳම ගුරුවරයා. අනිවාර්යෙන්ම. මොකද මට ඒ දේ කරන්න ඒ කාලේ ලොකු වක්කමක් තිබ්බේ නැහැ. ඒ දේවල් ඉගෙන ගන්න තරම්. මොකද මම ඩිප්ලෝමා එක කරේ වෙනමම සබ්ජෙක්ට් එකකින්. ඒකෙන් තමයි මම දැනටත් මගේ රැකියාව කරන්නේ. ඊට අමතරව මම මේක ලොකු හොබි එකක් විදියට. විශේෂම දේ තමයි මල්ලි මුලින්ම තමන් සක්සස් කියන එක මුලින්ම තමන් හිතන්නේ. තමන්ගේ නිර්මාණ ගැන තමන් සතුටුමත් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම. මොකද අනිත් අයගේ නිර්මාණයක් අපි කියන්න පුළුවන්. ඒකේ ප්‍රැක්ටිස් එකක් ලබන්න පුළුවන්. හැබැයි අපි
මම දකින්න විදිහට අලුත් දෙයක් තමන්ගේ දෙයක් කරගෙන ඉස්සරහට යන එක තමයි වැදගත්ම දේ. මොකද වෙන එක්කෙනෙක්ගේ නිර්මාණකින් අපි ප්‍රසිද්ධ වෙනවට වඩා තමන්ගේ දෙයක් කරන්න ඕනේ. මේක තමයි වැදගත්ම දේ. මිනිස්සු හිතන්නේ නැති පැත්තක් මේක. ගොඩක් හිතන්නේ කව එකක් කරපුවම මම ප්‍රසිද්ධයි. ඒක නෙමෙයි වෙන්න ඕනේ. තමන් නිර්මාණයක් කරලා මිනිස්සු අතරට අලුත් දෙයක් යවන එක තමයි වැදගත්ම දේ. ඒ වගේම තමයි මල්ලි වැදගත්ම තව කාරණයක් තමයි තමන් කරන දේ ගැන තමන් සැටිස් වෙලා තමන් අලුත් දෙයක් නිර්මාණය කරනවා නම් අන්න ඒක තමයි. එතකොට රඳා පැවතීම සහ ඒ නිර්මාණයේ තියෙන සුවිශීභාවය ටික ටික වැඩි වෙනවා. වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම. මොකද තමන් කරන දේ ගැන තමන් සැටිස් ගන්න නැත්නම් කොහොමද අනිත් අය සැටිස් වෙන්නේ? අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ අපි ගාවෙන් අපි නිර්මාණය කරගන්න ඕනේ. තමන් මුලින්ම සැටිස් වෙන්න ඕනේ. අනිත් අය සැටිස් කරන්න කරා. තමන්ගේ නිර්මාණය ගැන තමන් සතුටුුනේ නැති වුණොත් අනිත් අයගේ සතුටු වීම ගැන අපි හිතලා වැඩක් නැහැ. අපි කරන දේ 100ට 100ක් හරි දේ වුණොත් අනිවාර්යෙන් ඒක ප්‍රේක්ෂක ජනතාව අපි ඔය කියන ඔඩියන්ස් එක අනිවාර්යෙන් වැළඳ ගන්නවා. මම හිතන්නේ බොහොම ඍජුව මං හිතන්නේ උත්තරේ දුන්නා. තමන් කරන නිර්මාණය තමන් හරියට කරන්න ඕනේ. ඒ කරන නිර්මාණය තමන් තුලින් තමන් දකින්න ඕනේ. එතකොට තමන් මේ කරපු නිර්මාණය ගැන තමන් සතුටු නම් අනෙක් පුද්ගලයෝ අනිවාර්යයෙන්ම සතුටු වෙනවා. මම හිතන්නේ ඒක බොහොම ඍජුව දුන්නා. මොකද මම හිතන්නේ ඔයා කරන නිර්මාණ ගැන 100%ක් මං හිතන්නේ ඔයා මං හිතන්නේ සැටිස් වෙනවා. ඉතින් ඒකයි මේ වගේ ලොකු ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ලොකු පිරිසක් ඉන්නවා මං හිතන්නේ ඔයාගේ පිටිපස්සේ. ඉතින් අපි ඒවත් ගැන කතා කරමු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ අලුතෙන් එන EDM ෆීල්ඩ් එකට එන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් සා EDM ෆීල්ඩ් එකේ ඉඳලා අතරමං වෙච්ච කෙනෙක් ඉන්නවා නම් හොඳම ගුරුවරයෙක් වගේ ඉන්නවා. හැබැයි මේ තාම එයාත් මෙයාගේ ගමන යන ගමන් ඕගොල්ලොන්වත් අරන් යන්න පුළුවන් කෙනෙක්. අන්න එහෙම දෙයක් තියෙනවා නම් මේකේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ එකිනෙකා එකට එකතු වුණොත් මම හිතන්නේ ලොකු සර්විස් එකක් දෙන්න පුළුවන් මේ මේ මාධ්‍යයට. මේ මාධ්‍ය අනිවාර්යයෙන්ම තව ඩිවලොප් වෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ මේ මාධ්‍ය ගැන මම හිතන්නේ මට වැඩිය ගොඩක් අනුශාන් දන්නවා. ඉතින් කොහොමද මේ මාධ්‍ය ඔයා දකින්නේ? ඔව්. ඒකට තව දෙයක් එකතු කරන්න ඕනේ මල්ලි. මොකද ගොඩක් ආටිස්ට්ලා එක්කිනාට එක්කිනා වැඩ කරන්න කැමති නැති ස්වභාවයක් තියෙනවා. ආගියුමන්ට් යනවා හිටපොන. ආගියුමන්ට් යනවා. ආගියුමන්ට් ඇති වෙන්න ඕනේ. හැබැයි ඒක මම දකින විදිහට ගෙදර බත් එක දිනකම් වගේ තියෙන්න ඕනේ දෙයක්. ඒතනින් එහාට අමුසමියුලක් ගෙදර ප්‍රශ්න තියාගන්නවා නම් එතනින් එහාට ගෙදර සමගිය තියෙන්නේ නැහැ. සාමකාමීව තියෙන ප්‍රශ්න කතා කරගෙන තමන්ගේ ගමන හොඳින් යන මම හිතන්නේ මෑත කාලේ ඉන්න මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න බාති සන්තුෂ් අපි දන්න කාලේ අපි පාසල් යන කාලේ ඉඳන්ම මම පුද්ගලිකව මම ආස කරන යුගලක් තමයි බාති සන්තුෂ්. ඉතින් මේ විදියට අපි ගොඩක් ආස කරන ගායකයෝ ඉන්නවා. ඉතින් අපි ඒකේ අපේ පර්සනලිටි එක අපි අහුවොත් කියන්නේ අපි අහන්නේ මෙයාගේ සින්දු. අපි රැප් අහනවා නම් අපි අහන්නේ මෙයාගේ. අපි රොක් සින්දු අහනවා නම් අපි අහන්නේ මෙයාගේ. ක්ලාසිකල් අහන්නේ මෙයා ගන්න. ඒ වගේ තමන් ආස කරන ෆීල්ඩ් එකක් තියෙනවා. ඉතින් මේ මියුසික් වල තියෙන ප්‍රභේද වගේ මේ EDM මියුසික් වල දැන් ටික 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 කට්ටිය හැදීගෙන එනවා. මම හිතන්නේ මේ ගොඩක් එලිමහන් පාටි ෂෝස් තමයි මේ ගොඩක් මේ EDM ට්‍රැක්ස් වලට ගොඩක් ඇදිලා එන්නේ කට්ටිය. ඉතින් මේකේ අර කියනා වගේ අපි පොසිටිව් පැත්ත හිතුවොත් මේ ඉන්ඩස්ට්‍රි එක තව තවත් දිනෙන් දින වැඩි වීමක් වෙනවා. ඉතින් මම හිතන්නේ ගොඩක් හොඳ ඩිස්කෂන් එකක් වුණා. මොකද ඔය අලුතෙන් ඉන්න කට්ටියට මේ මියුසික් ෆීල්ඩ් එකට එනවා EDM ෆලෝ කරන කට්ටියට මම හිතන්නේ හොඳම හොඳ උත්තරයක් තමයි දුන්නේ. රයිට්. අවසාන ප්‍රශ්නේ. මම හිතන්නේ ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම පෞද්ගලිකව මම නිහතමානීව සතුටු වෙනවා අනුෂාන් ඔයා මේ ඇවිල්ලා තියෙන ගමන සම්බන්ධ. ඉතින් තව තවත් හොඳ ගුණාත්මක නිර්මාණ කර ගැනීමට ශක්තිය ධෛර්යය සහ වාසනාව ලැබෙන්න කියලා මම කෙසේදින් ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ෆීල්ඩ් එකට අලුත් වුණාට හැබැයි අපි පාසල් යන කාලේ ඉඳන්ම අපි නිතරම හම්බ වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ලැබුණ පන්නරේ සහ මේ ෆීල්ඩ් එකේ තියෙන දේවලුත් එක්ක මම හිතනවා ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ. මේ වෙනකන් මම හිතන්නේ ආපු ගමන් මගේ කතා කරොත් නම් වශයෙන් මම හිතන ගොඩක් ඇති. මොකද මේ අවුරුදු දෙකක ගමනක් නෙමෙයි. මේක පාසල් යන කාලේ 6 වසර ඉඳන් මට මතක විදියට වගේ 6 වසර ඉඳන් මේ ආපු ගමන. මේ ආපු ගමනේ ඔයාට උදව් කරපු මග පෙන්නපු කට්ටිය ඇති. මම හිතන්නේ ඒගොල්ලොන්ට කතා කරන්න ඒගොල්ලෝ ගැන කියන්න තමයි මේ අවස්ථාව මම ලබා දෙන්න ඔයාට. මේ ඔයාට ආපු මග ඔයාට උදව් කරපු කට්ටිය කවුද? මම හිතන්නේ
බොහොම හිතට කාවැදෙන අවස්ථාවක් මේක. මොකද මට මම පෞද්ගලික මම සංවේදී වුණා මේ අවස්ථාවේදී ඔය ආපු ගමන් මග. මම අර කියනවා හැම දෙයක්ම අපිට ලැබෙන්නේ දිව්‍යු දීලා නෙමෙයි. හැබැයි අපි හැම දෙයක්ම නිර්මාණය කරගන්න ඕනේ. තමන් තමන් විසින්ම නිර්මාණය කරගන්න ඕනේ. දැන් අද මේ ස්ටුඩියෝ එක මේ විතත්ති තියෙන්නේ ආගේ මහන්සිය මත. ඉතින් මේ මහන්සියේ ඉන්න පුරෝගාමියෝ. ඉතින් අපි ඔවුන් වෙනුවෙන් කතා කරන්න අපි අවස්ථාවක් දෙමු. මට කියන්න අනුවා මේ ආපු ගමන් මගේ වාට කවුද ඔකරේ? මුලින්ම ඉතින් මගේ අම්මයි අප්පච්චි අක්කයි තමයි මුලින්ම මට මේ දෙයට නිර්මාණයක් ඉදිරිපත් කරන්න මිනිස්සු අතරට යන්න මේ හැමදේම නිර්මාණයට මුලින්ම අම්මයි අප්පච්චි අක්කයි විශේෂයෙන් අප්පච්චි මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඒ වගේම තමයි අම්මා හැම දෙයකින්ම මම පස්සෙන් හිටියා බැන්නා ගැහුවා ඒගොල්ලෝ නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ඒගොල්ලොට අමතරව මගේ යාළුවෝ ගොඩාක් ඉන්නවා. අද කැමරා දායකත්වය ලබා දෙන ලසිත් මල්ලි අනෝජ් තාරක විමුක්ති එතනින් ගියාම ජොන්සා ලහිරු මල්ලි ඊට පස්සේ ඇන්ටා තව ගොඩක් අය ඉන්නවා. තව ගොඩක් තියෙනවා නම් තව කියපනේ විශාරා පාරමි ලහිරු අයියා දමිත අයියා මම හිතන්නේ සෑහෙන ගොඩක් ඉන්නවා නම් වශයෙන් කියන්න බැරි ප්‍රමාණයක්. මම හිතන්නේ අමනාප වෙන්න එපා. මොකද මේක මේක ඉතින් නම් ගොඩක් ඉන්නවා. මම හිතන්නේ මේක නම් කියන්න බැරි ප්‍රමාණයක්. මොකද සෑහෙන කාලෙකින් දැන් ලොකු සපෝට් එකක් වෙලා තියෙනවා. ඉතින් ඒක අපි අගේ කරන්න ඕනේ. ඒකේ කමං කරන වැඩේට දිනින් දින අඩුපතරේ වචනෙන් උදව් කරපු ඇති කට්ටිය. සමහර කට්ටිය මුදලින් උදව් කරපු කට්ටියදී. සමහර කට්ටිය වට ශ්‍රමයෙන් උදව් කරපු කට්ටියදී මේ හැම කෙනාගේම එකතුවක් තමයි මේ අවසානයේ කැසට් ටේප් රෙකෝඩ් කියන මේ ස්ටුඩියෝ එක හැදුනේ. ඉතින් මේ ස්ටුඩියෝ එක ඇතුලේ පොඩි වුණාට මේක කාලය ශ්‍රමය සහ හැම දෙයක්ම කැප කරලා හදපු පුංචි පවුලක් කිව්වොත් මන් නිවැරදි. ඉතින් මේ පවුලේ සිද්ධ වෙන නව නිර්මාණ තා ගුණාත්මකභාවයෙන් සපිරි හොඳ නිර්මාණ කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් මේ නිසා තමයි අනුවා කැසට් ටේප් රෙකෝඩ්ස් මිනිස්සු මේ ජනතාව අතරට ගිහිල්ලා මේක වැළඳගෙන තියෙන්නේ මේ කලාව ඒ හින්දා. ඉතින් මං හිතන්නේ මේ නම් වශයෙන් නොකියපු හැමෝටම තරහ වෙන්න එකක් නැති වෙයි. ඉතින් ලොකු සපෝට් එකක් තියෙනවා කියලා අපිටත් තේරෙනවා. ඉතින් මේ කැසට් ටේප් රෙකෝඩ් කියන බ්‍රෑන්ඩ් එක තව තවත් දවසින් දවස දිනු වෙනවා නම් අපිත් ඒක කැමතියි. මොකද අපේම පොරක් අපිට කටක් කරලා කියන්න පුළුවන් අපේ රටේ හදිච්ච EDM මියුසික් කරලා සෑහෙන කට්ටක් කාලා අපු පොරක් කියන්න පුළුවන්. ඒ හින්දා අපි නැවත වාරයක් නිහතමානී අපි ඔයාව අගේ කරනවා. ඔයා මේ ආපු ගමම්මග වඩ ඕන තරම් අවස්ථා දින්නද මේක හැරෙන්න බෑ මට දැන් ඇති. නමුත් ඔයා ඔයාගේ ගමන ඔයා ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔයාගේ YouTube channel එකේ තියෙනවා මේ කැසට් ටේප් රෙකෝඩ් අපි මේ අයින ස්ටුඩියෝ එක කොහොමද හැදුනේ. මම හිතන්නේ මුලින් මම එක කිව්වට කමක් නැහැ කපලාදු කරලවත් තිබ්බේ නැහැ මේ ස්ටුඩියෝ එක. ඉතින් ඒක ඔයාලා මේ අනුෂ්ඨාන්ගේ YouTube channel එක බලනවා නම් මේකේ තියෙන මේ කැසට් ටේප් රෙකෝඩ්ස් කොහොමද මේ ස්ටුඩියෝ එක හැදුනේ කියන එක. ඒ වීඩියෝ එක බැලුවොත් ඔයාට පුළුවන් ඔයා ඉන්නේ කොතනද කියලා ඔයා ජස්ටිෆයිස් කරන්න. අනුෂාන් නිතරම එයාගේ මොටිවේෂන් එක තියෙන්නේ එයා මේ වීඩියෝ එක නිතර නිතර බලනවා. මොකද ඒ වීඩියෝ එකේ තියෙනවා එයා මෙතන පටන් ගත්ත දවස් ඉඳලා අද වෙනතුරු මේ පුටුවේ ඉඳන් ඉන්න තත්ත්ව වෙනකන්. අන්න ඒකයි අපි කියන්නේ අපි කරන නිර්මාණය ගැන අපි 100% තෘප්තිමත් විය යුතුයි. ඒ වගේම අලුත් නිර්මාණ බිහි කර මේ ඔඩියන්ස් එකේ අපිට ගුඟක් කල් රැඳෙන්න පුළුවන්. ඉතින් මම බිහෙවින් ස්තුතිවන්ත වෙනවා අනුෂාන් ගොඩාක් කාර්යබහුල චරිතයක්. ඉතින් හරිම අල්ලගන්න අමාරුයි මම ඉන්ටර්වියු එක ඉල්ලුවේ මීට මාස 5කට විතර කලින්. ඉතින් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා ස්ටුඩියෝ එකේ ප්‍රශ්න තිබ්බා නිර්මාණ කටයුතු තිබ්බා. ඉතින් ඒවත් එක්ක වෙලාවකින් කරගන්න හම්බුනේ නැහැ. ඔන්න අන්තිමේදී අපිට අවස්ථාව හම්බුණා. ඒ විශේෂ අවස්ථාව අපිට අපි ඉතින් ස්තුතිවන්ත වෙනවා නැවත වාරයක්. ඉතින් මුලින්ම තව දෙයක් කියන්න ඕනේ. මේක මාගේ පළවෙනි ඉන්ටර්වියු එක. විශේෂයෙන්ම මට ඒක ලොකු ගෞරවයක් අපේ ස්කෝලෙම මල්ලි කෙනෙක් එක්ක මේ දේ කරන්න ලැබිච්ච එක ගැන හිතේ තිබ්බ ගොඩක් දේවල් මට කියන්න පුළුවන් වුණා. කාට හරි මගේ මේ බලපු ඉන්ටර්වියු එකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් මට ඒ ඇති මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕන තරම් විශේෂ අවස්ථාව එනකම් බලන් ඉන්න ඕනේ නැහැ. කෙලින්ම මැසේජ් එකක් දාන්න මට ප්‍රොෆයිල් එක තියෙනවා. ඕන දෙයකින් කතා කරන්න ඕගොල්ලොට පුළුවන් විදියට මම උදව් කරන්න ඇත්තටම
මම නිහතමානීව ඒකට අගය කරනවා ඒ වගේම විශේෂයෙන්ම අද දවස කැප කරලා මල්ලි මෙහි ඇවිල්ලා ඉවරලා මාගේ මේ ඉන්ටර්විව් එක ගත්තට මම මුලින්ම බේවින් ස්තුතිවන්ත වෙනවා විශේෂම දේ තමයි ඇත්තටම මාගේ මේ පළවෙනි ඉන්ටර්විව් එක ඉස්සෙල්ලා කිව්වා වගේම ලොකු දෙයක් මාගේ ජීවිතේටත් හම්බෙච්ච මම නිහතමානීව මල්ලිට මේ වෙලාවේ ස්තුති පුදු කරනවා ඉතින් මේ වගේ පුද්ගලොත් එක්ක අපි ඉන්ටර්විව් එකක් ගත්තම अभी गोड़ा तृप्तिमत कदलोंगे आप गमम संबंधी थिंग अभी इसहाट अलुट निर्माणकरण तव तव वेडि वेडिये निर्माणकरण शक्ति धैर्य वासना वाले वकीन रमणि अभी अद अभी एपिसोड इवर का लास्ट लाइन थिंग ओगोल्लोट पुलवांग अनुशा फॉलो करना यूट्यूब चैनल के तीनवा फेसबुक पेज के तीनवा ओन कनेक्ट कंटैक्ट करना पुलवांग अभी फल डिस्क्रिप्शन के अदाल डीटेल्स मेन्शन करना अदापी अपे एपिसोड इवरखरण क्या लैस वे अभी निखम एपिसोड इवरखराने अभी अनुषा इंस्ट्रूमेंट प्ले करना गेला अभी आरचे उत्तना अभी पोड़ी सिंधु कीलम अभी अपे लॉक इवरखरण क्या लैस लाइनी मत कर सब्सक्राइब करना तरह वीलॉक्स पहला बेल बेल ऐकन क्लिक करना अपे अलुत्म वीडियो नरम पुलवा थिंग मत कि मत कर अभी हेना अनुषा अभी पोडी सिंधु अक्म मत गिटार लगते हैं गोड़ा गिटार प्ले करगेम ओगन वगेम गोड़ा इंस्ट्रूमेंट गोड़ा की पैक प्ले करना अब दिन हमबू थिंग अब पुलवांग लाइव लाइव पर्फॉर्मेंस बला मट देख गोड़ा इंट्रस्ट अभी हेमदेम दी अनुषा की बुद्धले अभी इसकोले इन पोड कार बहुत चरतया प्रिफेट दून थिंग नद अभी मेम ලොකු ෆෝකස් එකකින් අපි කතා කරලා නැහැ කවදාවත්. දැන් ඔයාලට අපස්තව හම්බුලා තියෙනවා. ලයිව් එයාස් පර්ෆෝමන්ස් කරන බම්ම බලන් ඉන්න. ඉතින් මේ අවස්ථාව අපි බලමු. අපි සින්දුවක් කියමුනේ. ඔයා කැමති එකක් ඔයාට අවස්ථාව තියෙනවා. ඔයා කැමති සින්දුවක් ඔයා කියන්න. मत तब मत गई बेरवागे उपसने मत तब मत गई अदरागे पहसने नन्ना तुनना हीन अतरे नुम तब लतरे दो मट तटु पलदा बिया बन्नै रहसिं कीवादु एन मुदु रहसिं लगुंगन्ने ऐसिति एन मुदु रहसिं लगुंगन्ते ऐसिति ऐसाऊे अप हमुन नेक दुखिन भर नेत्र पियन युग पियानी हनम ससरे गिरिना मतक दीरे शेष ससरे गिरिना मत कदिरी दे शेष